ජාතිකාරක්ෂා වඩාත් හොඳින් තහවුරු කරන්න පුළුවන් කණ්ඩායම හැටියට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් රටේ ජනතාව පිළිගත්තා. ඔවුන් දිගින් දිගටම කිව්වා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් ඇතුළු ඒට වගකීම් අනුබල දුන්නන් නොසලකිල්ලෙන් ක්‍රියා කරපු අය මේ සියලු දෙනාට දඬුවම් කරනවායි කියලා. ඒ වෙනුවෙන් පත් කරා ජනාධිපති විමර්ශන කොමිසමක්. ඒ කොමිසමේ වාර්තාවත් දැන් එළියට අවිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පිටවඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් වෙනම පරීක්ෂණයක් කළා. ඒවායේ තොරතුරු දැන් ආණ්ඩුව සතුව තිබෙනවා. හැබැයි අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. එහි කිසිඳු වගකීම්ක් පිළිබඳව නිසි පියවරක් අරගෙන නැහැ. මම දැක්කා මල්කම් රංජිත් කාඩ්නල් තුමන් සහ කතෝලික සභාව ඉතාමත් පරපතල ලෙස ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. මොකද්ද මේ කියන්නේ? මෙන් කියන්නේ ඔවුන් නම් කරලා තිබෙනවා නොසලකිල්ලෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගවීම යටතේ පුජ්‍යලයන් දස දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ. ඒතකොට පේන්නේ මේ පිළිබඳව වගකීම පැහැර හැරපු කණ්ඩායම් වලටත් දඬුවම් ලැබිය යුතුයි. ඇයි? ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීමක්. තොරතුරු ලැබිලා තිබුණා නම් ඒ තොරතුරු වලට අනුව ක්‍රියාත්මක නොවිච්ච ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, මැති අමතකරෙක් වෙන්න පුළුවන්, නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ කුමන තරාතිරමක හිටියත් ඔවුන්ට විරුද්ධව වගකීම වගවීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සමත් වෙයි යොතුයි. ඒ සිදුවලා නැති නිසා තමයි මේ ආකාරයෙන් හැමදෙනාම විරුද්ධත්වය පළ කරන්නේ. මම දැක්කා ඉතාලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යම් ආකාරයක විරෝධතාවයක් දක්වන එක සාධාරණයි. මොකද හේතුව ඔවුන් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේ පිටවද නීතිය ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම ඉතාලිය ඇතුළු විදේශ රටවල සේවය කරන විශාල පිරිසක් මේ ආණ්ඩුව බලයට පත් කරන්න බොහෝ කැපවීම කරා. මතකනේ එදා ගුවන් තොටුපළට ඇවිල්ලා ජාතික කොඩිය වනමින් ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි එකම කණ්ඩායම හා පුජ්‍යලයා බවට මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ආණ්ඩුවත් පත් කළානේ. දැන් කෝ ඒ කියපු කතාව ඉටු වෙලා තිබෙනවද? මෙතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ නිසා කාටවත් මේකෙන් මගහරින්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් සඳහන් කළත් මෙහි නීතිය ක්‍රියාත්මකව කිය යුතුයි. යම් ආකාරයක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් කියනවා නම් මට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරොත් මම ඔක්කොම කියනවායි කියලා. එහෙනම් ඔන්න දැන් හොරාට ඉස්සරලා කැනපැන්නයි කියලා පේනවා. එහෙනම් ඇයි ඔහුගෙන් ඒ පිළිබඳව ක්‍රියා නීතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්නේ නැත්තේ? අපි අහන්නේ එච්චරයි. ඇයි යම් තොරතුරු දන්න අයගෙන් සංවාද තබා ගන්න බැහැනේ? ලංකාවේ සාක්ෂි ආඥා පනත, ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය, මේවා යටතේ එහෙම තොරතුරක් දන්නව නම් මේක බැරෑරුම් කාරණයක්නේ. ජාතික ආරක්ෂාව පිළිබඳ එක පැත්තකින් ප්‍රශ්නයක් තිබෙනවා. අන්තර සිවිල් ප්‍රවේශයන් 200 ගණනක් මරණයට පත් වුණත්, 100 ගණනක් අසන්න තත්ත්වයට පත් වුණා. ඒ වගේම ඊතර ආගමික ප්‍රජාවක්, කතෝලික ආගමික ප්‍රජාව බරපතල ලෙස නොසන්සුන් වුණා. එහෙමනම් මෙවැනි කාරණයකදී කරුණු සංගවාගෙන සිටීමත් බරපතල වරදක්.